आईपोवार लोके मानव संहतिय विविध कालवल विविध आकार तमंगे ऐतिहासिकांग वेनुवें पेलगेसेनो मे मानव संहतिय तुला तीन विशेषत्वे बावट पत्वेन्ने ए तमं पवत्वागन आपु समाज क्रमय तुल यम किसी आकारेकट कालांतरयक तिस्से ए पीडावक लेस दैउनहाम ए सामान्यं පිටකිරීම එහෙම නැත්නම් අපි කියනවා ඒක පුපුරා යෑමේ ක්‍රියාවලිය සිදු වෙන ගත්තාම ඒක ටිකක් සමනය කර ගැනීම අපහසු වෙනවා. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ තුල සිදු වුණු අමුතුම ආකාරයේ විප්ලව පිළිබඳව. එහෙම නැත්නම් ලෝකයේ ජනතා නැගී සිටීම් පිළිබඳව. මම මේ කතා කරන මාතෘකාව ලංකාවටත් අදාළ වෙනවා පැතිකඩ කිහිපයකින්. ඊට හේතුව තමයි ලංකාවේ විප්ලව පිළිබඳව තියෙන අධ්‍යක්ීම් ඉතාම විරල ස්වභාවයක් ගන්නවා අඩු ස්වභාවයක් ගන්නවා. ඒ කියන්නේ ලංකා ඉතිහාසය තුළ අපිට මේ මහජන නැගී සිටීම් පිළිබඳව ජනතා කැරලි කෝලාහල පිළිබඳව අපිට අහන්න ලැබෙන්නේ බ්‍රිතාන්‍ය යුගයේදී. ඒතර මම ඒ සම්බන්ධව පසුව කතා කරන්නම්. මූලික වශයෙන්ම මේ ලෝකේ අපි හැමදාම කතා කරලා තියෙන ප්‍රධාන විප්ලව කිහිපයක් තමයි අපි හැමෝම දන්නේ. ඒ තමයි ප්‍රංශ විප්ලවය. අනිත් පැත්තෙන් අපි ගත්තාම ඇමරිකානු විප්ලවය, රුසියානු විප්ලවය, කියුබානු විප්ලවය මේ විදිහට විවිධ ඒ කියන්නේ ලෝකේ ප්‍රසිද්ධිය කතා කරන විප්ලව කිහිපයක් තියෙනවා. නමුත් මානව සංහතිය ගත්තාම මේ මානව සංහතිය කාලාන්තරයක් තිස්සේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙළ ගැහිලා තියෙනවා. එසා පළවෙනියටම තේරුම් ගත යුතු කාරණාව තමයි ලෝකේ මිනිසුන් විශ්වාස කරනවා තමන්ට ලැබුණු සංස්කෘතියෙන් ලැබුණු එහෙම නැත්නම් ඒ සමාජ ක්‍රමයෙන් ලැබුණු ජීවිතයේ ඉස්සරහට පවත්වාගෙන යා යුතුයයි ඒ ප්‍රශ්න කිරීමට අයිතියක් නැතයි කියන කාරණා තමයි ගොඩක් මිනිසුන්ට තියෙන්නේ. හැබැයි ඒ පීඩාව දැවුන විට මිනිසුන් නැගී හිටිනවා. ඒක මම මුලිනුත් කිව්වා. එතකොට ලංකාවේ සමාජ ක්‍රමයේ නැගී සිටීම පිළිබඳව අපි කතා කරන්න කරුණු නැති හින්දා අපි ලෝකයේ තුල විවිධ ආකාරයේ කොහොමද මේ මහජන නැගී සිටීම් සිදු වුණේ හා මේ මිනිසුන් කොහොමද तमंगे मानव ऐतिहासिक अरगल कले की संबंध इतिहास अभी मे मानव संहति मे मे जन सामजे हेम विलाव अलुत्वे अरगल अकेकता विनास्वीम अकेक समहरलाट एक पुद्गलेक्तम मे विन सदाकी इतम अनीत मे संबंध इकतुन्ताम वेदगत्व कारणवक्तम दी मे नीति पीलिबंधव कथा करे नीति पीलिबंधव मे ලිඛිත නීතියක් අවශ්‍යයි කියන කාරණාව මුලින්ම ලෝකේ කතා කරන්න පටන් ගත්තේ රෝම වැසියෝ. රෝම මිනිසුන් තමයි මේ නීතියේ සමානාත්මතාවය හා මේ නීතිය පිළිබඳව තියෙන සමාජයේ තියෙන හැමෝටම සමානාත්මතාවයේ නීතිය තියෙන්න ඕනේ කියන කාරණාව මුලින්ම කතා කළා. ලංකා ඉතිහාසයේ නිදහස පිළිබඳව වචනේ කතා කරන්න තියා ඒ පිළිබඳව දන්නේ නැති කාලයක තමයි ब्रिताने तुल निदहास पिलिबाद संकल्पे यदा देशे पहलवे इंगलांते असंकर्ण मैक्ना काटा गिविसुम मे मैक्ना काटा गिविसुम इताम वेदगत्तेनो इट हेतु तमाय मे कपिकिन महाधिकारी पात्रे खेला मे मैक्ना काटा गिविसुम वगंती हेटतुनकिंग समन्वित वेनो मे मैक्ना काटा गिविसुमे प्रधानम कारणाव तमाय मे इक्तराकारेकट मे एकाल हिटपुर अदलयान तमंगे आयतिन दिना गनीमट करपु अरगलयक उवत लोके මානව නිදහස මිනිස් නිදහස සම්බන්ධව පළවෙනියටම ගත්ත ලිඛිතව ගත්ත දවැන්ත ප්‍රයත්නයක් විදිහට මේක සලකන්න පුළුවන්. තුන්වෙනි ජෝර්ජ් රජතුමාව බලෙන් අල්ලලා මේ 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 මැක්නා කාටා ගිවිසුමට අස්සන් ගන්න. මේ මැක්නා කාටා ගිවිසුම එක තැනක තියෙනවා රජතුමා වැරදි කරනවා නම් රජතුමාව හිරේට ගෙන යන්න අයිතිය තියෙනවා රජතුමාට දඬුවම් කරන්න අයිතිය තියෙනවා ජනතාවට. ඒතකොට හිතන්න එදාදසිය 15 කියන්නේ ලෝක ඉතිහාසයේ තුල අපි ගත්තාම ගොඩක් ඈත අතීතයක් නේ. හැබැයි ලංකාවේ ඉතිහාසය ගත්තාමත් 1215 කියලා කියන්නේ කාලිංග මාග ආක්‍රමණය සිදුවන කාලේ. එතකොට කාලිංග මාගයා පොළොන්නරුව ආක්‍රමණය කළා, පොළොන්නරුව විනාශ කරලා ඒ කාලේ හිටපු පරාක්‍රම පාණ්ඩ රජතුමාගේ ඇස් ගලවලා ඝාතනය කරලා මිනිසුන් කෲර වද හිංසා පමුණුවනකොට මිනිසුන් තමන්ගේ අතට අහුන් දෙ ආරම් පලා යනවා. එතකොට මේ ලිඛිත ඓතිහාසිකම් පිළිබඳ ජනතා ඓතිහාසිකම් පිළිබඳ මේ රටේ මිනිසුන්ට අවබෝධයක් නැහැ. හැබැයි එංගලන්ත මිනිස්සු තමන්ගේ ඓතිහාසිකම් වෙනුවෙන් පළවෙනිට පෙළ ගැසෙන අවස්ථාවක් තමයි මේක. අනිත් පැත්තට අපි ගත්තාම එංගලන්තය තුළ
එදාස් 649 වෙනි කාලේ පළවන චාල්ස් රජතුමාගේ හිසකසා මරා දානවා. එතකොට ඒ රටේ ජනතාවට හැකියාවක් තිබුණා තමන්ගේ පාලකයා වැරදි කරනවා නම් පාලකයාට විරුද්ධව නැගී සිටීමේ අයිතිය ඒ ජනතාව උරුම කරගත්තා. නිදහස වෙනුවෙන් එංගලන්ත ජනතාව පෙළ ගැසුණා. 1688 වෙනකොට ඉංග්‍රීසි විප්ලවයේ වැදගත් අවස්ථාවක් එනවා. ඒ තමයි ඔවුන්ට අයිතිවාසිකම් පනත සම්මත වෙනවා. ඔවුන් අයිතිවාසිකම් කියන දේ දිනා ගන්නවා. පාර්ලිමේන්තුවේ බලය වැඩි කර ගන්නවා. ඒ වගේම රජතුමාගේ බලය අඩු වෙනවා. ඒ හරහා බ්‍රිතාන්‍ය තුල එහෙම නැත්නම් එංගලන්තය තුල නිදහස කියන සංකල්පය ඇති වෙනවා. ඒතර මනුෂ්‍ය සංහතිය තුල මිනිසෙකුට ජීවත් වෙන්න අවශ්‍ය මූලික වටපිටාවක් තියෙනවා. මූලික පරිසරයක් තියෙනවා. ඒ පරිසරය සකස් කරගන්න නිකන් කරන්න බෑනේ. ලෝකේ අයිතිවාසිකම් කියන දේ ස්වභාවිකයි. ඇත්තටම ජීවත් වීමේ අයිතිය, දේපල පරිහරණය කිරීමේ අයිතිය. මේ අයිතිවාසිකම් ගත්තාම මේ අයිතිවාසිකම් අපිට හම්බ වෙන්නේ උපති. එහෙම නැත්නම් ස්වභාවයෙන්. හැබැයි මේව තහවුරු කරන්න වෙන්නේ නීතියෙන්. මේව පාලකයෝ විසින් උදුරා ගන්නවා. මේ උදුරා ගත්තට පස්සේ මේව තහවුරු කරගන්න, මේව නැවත දිනා ගන්න, මේව අත්පත් කරගන්න, මේව ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම පුරවැසියාගේ මැදිහත් වීම වැදගත් වෙනවා. ඒ නිසා තමයි දේශපාලන විද්‍යාව තුළ සමූහ ආණ්ඩුවාදය තුළ පැහැදිලිව ප්‍රකාශ කරන්නේ පුරවැසියා විමසිල්ලෙන් ඉන්න ඕනේ කියලා. දැන් අපි මේ ඉතිහාසය කතා කරගෙන යනකොට අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ ඇමරිකානු විප්ලවය ගැන. ඇමරිකානු විප්ලවය තුළ ඇත්තටම ඇමරිකානු ජනතාව තමයි මුලින්ම පාර්ට් බැස්සේ. මොනවට විරුද්ධවද? බ්‍රිතාන්‍යෝ ඇමරිකාව යටත් කරන් ඉන්නකොට ඇමරිකාවේ ජනපද 13ක් බ්‍රිතාන්‍යයන් විසින් යටත් කරලා තියෙනකොට ඔවුන්ගේ කොලනි බවට පත් වෙලා තියෙනකොට ඔවුන් ඒ යටත් වීතියක් විදිහට කටයුතු කරනකොට අසාධාරණ බදු පනවනවා. දැවැන්ත ලෙස විශේෂයෙන්ම සීනි පනත ගත්තා, මුදල් නෝට්ටු පනත ගත්තා, මුද්දර පනත ගත්තා, මේ හැම එකෙන්ම ඇමරිකානු ජනතාව පීඩාවට පත් කරනකොට ඒ ජනතාවට පුළුවන් වුණා මීට විරුද්ධව නැගී හිටින්න. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජනතාව වීදි බහින්න පටන් ගන්නවා. ජනතාව අරගල කරන්න පටන් ගන්නවා. ජනතාව බ්‍රිතාන්‍ය භාණ්ඩ වර්ජනය කරන්න පටන් ගන්නවා. එතකොට ජනතාව තුළින් තමයි තමන්ගේ අයිතීන් දිනා ගැනීමේ අරගලය එළියට එන්නේ. එතකොට ඇමරිකානු විප්ලවය කියලා කියන්නේ මානව සංහතියේ සුවිශේෂී විප්ලවයක්. එතකොට මේ ඇමරිකන් විප්ලවය තුළ තියෙන විශේෂත්වය බවට පත් වෙන උන්ගේ සටන් පාඨය. නියෝජිතව නැත්නම් බදුත් නැහැ. එතකොට බලන්න ඇමරිකානු ජනතාවට 1776 වෙනකොට ඔවුන්ට පුළුවන් වුණා තමන්ගේ අයිතිය වෙනුවෙන් පෙළ ගැහෙන්න. තමන්ගේ මේ ආර්ථික අයිතිවාසිකම්, නිවහල් අයිතිවාසිකම කියන්නේ නිවහල් භාවය තමන්ට කැමති නිෂ්පාදනයක් කරගෙන නිදහසේ ජීවත් වීමේ අයිතිය නම් ඔවුන් පෙළ ගැහුවා. එතකොට අපි ගත්තොත් එහෙම දැන් අපි කියන මේ බොස්ටන් තේසාදේ. ඒ කියන්නේ මේ බොස්ටන් වරායේ නවත්තල තිබ්බ තේ නැවේ තිබ්බ තේ පෙට්ටි ටික අරගෙන මුහුදට විසි කරනවා. ඉතින් ප්‍රචණ්ඩත්වයේ තියෙනවා. එතකොට ඔවුන් නිර්මාණාත්මකව මේ දේ කරනවා. අදටත් ලෝකේ මිනිසුන් කතා කරනවා මේ බොස්ටන් තේසාදේ ගැන. ඒ කියන්නේ ඇමරිකන් විප්ලවයේ වැදගත්ම අවස්ථාවෙන්නේ ඒක. ඉතින් ඒ නිසා මේ විප්ලවවල තියෙනවා සුවිශේෂී කාරණාවක්. ඒ කියන්නේ විප්ලවවල තියෙන ඒට ආවේනික ස්වභාවයක්. ඒට ආවේනික ක්‍රමවේදයක්. හැබැයි 1776 වෙනකොට ලංකාව එක පැත්තකින් ගත්තාම වෙරළබඩ ප්‍රදේශයේ ලන්දේසීන්ට යටත් වෙලා උඩරට රාජධානිය ගත්තාම උඩරට රාජධානිය විශේෂත්වය බවට පත් වෙන්නේ රාජාදි රාජසිංහ රජතුමාගේ යටත් වැසියෝ ජීවත් වෙන ප්‍රදේශයක. එතකොට පුරවැසියෝ නෙමෙයි අපේ රටේ ඉන්නේ. 1776 වෙනකොට අපේ රටේ පුරවැසියෝ නෙමෙයි ඉන්නේ, යටත් වැසියෝ ඉන්නේ. රජුහා රදලිය තමයි බලවත්. එතකොට යටත් වැසියාට ප්‍රශ්න කරන්න අයිතියක් නැහැනේ. යටත් වැසියා කරන්නේ අර ඉහළ එහෙම නැත්නම් රජු හරි ඒ රදල පැන්තිය මේ පවත්තන් ගැන සමාජකමේ ප්‍රශ්න කිරීමකින් තොරව ගෙනියන සමාජ සචලතාවයක් නැහැ. කවදාවත් ප්‍රවීණ දාසයෙකුට බෑ රදලෙක් බවට පත් වෙන්න. එතකොට මේ අහුරලා තිබ්බ සමාජ ක්‍රමයට එරෙහිව නැගී හිටීමේ අදහස ලාංකිකයන් තුළ ඒ කාලෙත් ඇති වෙලා තිබුණේ නැහැ. ඉතින් දැන් මේ විදිහට තව අපිට ඕන තරම් ওই ප්‍රධාන විප්ලව කතා කරන්න පුළුවන්. අපි ගත්තොත් දැන් ප්‍රංශ විප්ලවය ගත්තොත් එහෙම ඒත් එහෙමයි. කාලාන්තරයක් තිස්සේ ලුවි රාජ පරම්පරාවට එරෙහිව මිනිසුන්ගේ නැගී සිටීමක් බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට අවසානයේ මේ 16 වෙන ලුවිගේ කාලයේ වෙන විට අර ලුවි රාජ පරම්පරාවේ පීඩාවට එරෙහිව ප්‍රංශ ජනතාව නැගී හිටිනවා. ඔවුන් තේමාව කරගත්තේ නිදහස, සහෝදරත්වය, සමානාත්මතාවය. එතකොට ප්‍රංශ ජනතාව වීදි බහිනෝ
ප්‍රංශ ජනතාව තමන්ටගේ ආර්ථික අයිතිය වෙනුවෙන් සමාජ අයිතිය වෙනුවෙන් පෙළගැහෙනවා 1789 ප්‍රංශ විප්ලවයේ සිදුවෙනකොට ප්‍රංශයේ බුද්ධිමතුන්ට පුළුවන් වුණා ඔවුන් ටෙනිස් පිටියට රැස් වෙලා තීන්දුවක් ගන්නවා අපි ප්‍රංශයට ව්‍යවස්ථාවක් හදලා මිසක් නැගිටින්නේ නැහැ ඒ කියන්නේ ඒ ජනතාව තුළ තිබ්බ සාමූහිකත්වය ඔවුන්ට තිබුණා ඉලක්කයක් ඔවුන්ට තිබුණා අරමුණක් අපි මේකෙන් ගැලවෙනවා අපි රාජාණ්ඩු ක්‍රමයෙන් ගැලවෙනවා අපි මේ රාජාණ්ඩු ක්‍රමයට විරුද්ධව නැගී හිටිනවා හැබැයි රාජාණ්ඩු ක්‍රමයෙන් ගැලවුණාට පස්සේ අපේ රට යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ පිළිබඳවත් ඔවුන් අවධානය යොමු කළා ඒ නිසා තමයි කිව්වේ ප්‍රංශයට ව්‍යවස්ථාවක් හදනවා කියන එක ඒක තමයි අපි කියන්නේ ටෙනිස් පිටියේ දියුරුම කියලා අපි ඉගෙන ගන්න එක ඉතින් මේ විදිහට විප්ලව සිදු වෙනවා නමුත් ලෝකයේ තියෙනවා මේ සමහර චරිත විසින් සමහර පුද්ගලයන් විසින් නිර්මාණාත්මකව කරපු විප්ලව තියෙනවා සමාජයේ මානව සංහතිය වෙනස් කරපු මානව නිදහස තහවුරු කරපු විප්ලව ඕනේ තරම් ලෝකයේ තියෙනවා ඒවා නිර්මාණාත්මකයි දැන් අපි අද වෙනකොට අද අපි ම්ලේච්ඡත්වයේ ප්‍රතික්ෂේප කරනවා අද අපි ලේවැගිරීම් ප්‍රතික්ෂේප කරනවා අද අපි බෙලි කපාගෙන එන කොටාගෙන ඝාතන කරමින් කරන විප්ලව අද මානව සංහතිය විසින් ප්‍රතික්ෂේප කරනවා එතකොට අපි ගත්තහම මේකේ තියෙන ප්‍රධානම කාරණාව තමයි ඇමරිකාව තුල ඇමරිකා විශාල වශයෙන් හිටියේ මේ ඇමරිකන් ආර්ථිකයේ මේ ගෙනිච්චේ වහල්ලු විසින්. ඒ කියන්නේ අප්‍රිකාවේ හිටපු මිනිසුන්ව නිග්‍රෝ ජාතිකයන්ව වහල්ලු විදිහට අල්ලගෙන ඇමරිකාවට ගිහිල්ලා විකුණනවා. එතන මේ ඇමරිකාවේ ප්‍රාන්තවල අපි ගත්තහම උතුරේ ප්‍රාන්තවල එච්චර හිටියේ නෑ වහල්ලු. කළු ජාතික එච්චර හිටින්නේ. හැබැයි දකුණේ ප්‍රාන්තවල විශාල වශයෙන් හිටියේ වහල්ලු. ඒ කියන්නේ වහල්ලු තමයි මේ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදාගත්තේ. ඒ අනුව දකුණේ ප්‍රාන්තවල ආර්ථිකය පැවතුනේ මේ වහල්ලු කරන මේ 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 ගොවිතැන් කිරීම ඇතුළු මේ වැඩ ටිකත් එක තමයි දකුණේ ප්‍රාන්ත විශාල වශයෙන් මුදල් උපයාගත්තේ. ඒ කියන්නේ මේ මේ ධනපතියෝ. හැබැයි මේ මානව සංහතිය තුළ මිනිසුන්ට සමානාත්මතාවයේ තියෙනවා. මේ වහලුන් සම්බන්ධව ඇමරිකාව තුළ අපි කියන්නේ මේ මානුෂීය පැතිකඩක් අවදි කරන්නේ එක්තරා කතුවරියක් විසින් ලියරලද කෘතියක් විසින් ඒ කෘතිය ලිව්වට පස්සේ සම්පූර්ණයෙන්ම ඇමරිකානු මිනිසුන්ගේ චින්තනය වෙනස් වෙනවා චින්තනය වෙනස් වෙලා කළු ජාතිකයන් පිළිබඳව තමන්ගේ තියෙන දැක්ම වෙනස් වෙනවා මේ කෘතියේ නම ටොම්මාමාගේ කුටිය අංකල් ටොම්ස් කැබින් කියන කෘතිය මේ කෘතියෙන් මේ කළු ජාතිකයන්ගේ තියෙන එක පැත්තකින් ඒ මිනිස්සු විඳින වේදනාව අනිත් පැත්තට ඒ කළු ජාතිකයන් පිළිබඳව මානුෂීය දැක්මක් ඇති කරන හැරියට් බිචර් ස්ට්‍රෝ කියන ලේඛිකාව විසින් තමයි මේ අංකල් ටොම්ස් කැබින් එහෙම නැත්නම් ටොම් මාමාගේ කුටිය කියන මේ කෘතිය රචනා කරන්නේ. ඒතර මේ කෘතිය විසින් නිග්‍රෝ ජාතිකයන් කළු ජාතිකයන් නිදහස දීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. අනෙක් අතට මානව සංහතියට මඟ පෙන්වූ හොඳම කෘතිය ඇමරිකාව ඔබ දන්නවා මේ කළු ජාතිකයන් නිදහස දීම නිසා තමයි ඇමරිකාවේ මහා දැවැන්ත සිවිල් යුද්ධයක් පවා හටගන්නේ මොකද දකුණේ ප්‍රාන්තවල කළු ජාතික විශාල වශයෙන් වහල්ලු විශාල වශයෙන් හිටියා උතුරේ ප්‍රාන්තවල එච්චර හිටියේ නැහැ උතුරේ ප්‍රාන්තවල මිනිස්සු ඇමරිකාව උතුරේ ඒ ප්‍රාන්තවල මිනිසුන් කළු ජාතිකයන් පිළිබඳව ටිකක් මානුෂීය බැලුවා සමහරලාට දකුණේ ප්‍රාන්තවලින් පැනලා යන කළු ජාතික උතුරේ ප්‍රාන්තවලට ගියාම ඔවුන්ට නිදහසේ ගැළවිලා යන ඉඩ දුන්නා අවසානයේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා කාලේ මේ කළු ජාතිකයන් නිදහස දීම සම්බන්ධව ගෙන එන පනත්වලදී ඇමරිකාවේ එකම රට දෙකට බෙදිලා යුද්ධ කරන්න පටන් ගත්තා සමහරලාට ඇමරිකාව කැලේ දෙකට වෙන් වෙන්න තිබ්බා ඉතින් මේ ලෝකය තුල මේවත් විප්ලව මේවත් සමාජ පරිවර්තන ඉතින් මේවා ඊටාම වැදගත් වෙන කාරණා එතන මේවා නිර්මාණාත්මක විප්ලව. එතකොට මේ ටොමාමාගේ කුටිය කියන ඒ කෘතිය රචනා කරන ලේඛිකාව කියන දේ තමයි මේක දෙවියන් වහන්සේ විසින් ලියන ලද කෘතියක් වෙන්නේ නැති. හේතුව මේ මගේ අතට පෑනක් ලැබුණා. ඒ පෑනෙන් මම ලියපු දේ මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත විය හැකියි. මොකද මේ මානව සංහතිය විඳින වේදනාව මේ හැම මිනිස්සෙක්ම එක සමානයි කියන කාරණාව. එතකොට පාලක පන්ති විසින් මිනිසුන් පීඩාවට පත් කිරීමේ කාරණාවට එරෙහිවනේ මේක ලියවෙන්නේ. ඒ නිසා මිනිසුන් අරගල කළ යුතුයි. ඒතර මිනිසුන් අරගල කරන්න ඕනේ නිර්මාණාත්මකව. ඒතර මේව විප්ලව වෙනවා. ඔබ දන්නවා සාමාන්‍යයෙන් අප්‍රිකානු ජන සමාජය තුළ මේ සුන්නත් කිරීම කියන කාරණාව ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. හැබැයි මේ ලදරු වයසෙත් තමයි මේ සුන්නත් කිරීම කියන මේ
ඔවුන්ගේ ඒ සංස්කෘතික කාරණාව මේ ශාරීරියේ ලිංගේන්ද්‍රය ආශ්‍රිත කොටස මේ ඉදිරි කොටස කපා ඉවත් කිරීම කියන කොටස ඒ ඒ කාරණා ඇති වෙන. හැබැයි මේක කාන්තාවන්ට සිදු වෙනවා කිව්වහම ඔබ කොච්චර හිතන අමානුෂීයද කියලා. පුංචි දැරිවියෝ එහෙම නැත්නම් පොඩි දරුවෝ කාන්තාවන් එහෙම නැත්නම් පුංචි දරුවන්ව මේ සුන්නත් කිරීමේ ක්‍රියාවලියට ලක් කරනවා. මේක හරි අමානුෂීයයි. දරුවෝ මැරෙනවා සමහර ලාවට. දරුවෝ ලෙඩ වෙනවා. ඊළඟට කාන්තාව පුදුම දුකක් විඳිනවා පසු කාලීනවත් මේ ප්‍රතිපලයක් විදියට. හැබැයි මේ පිළිබඳව කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මේ පිළිබඳව කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මේ 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 සංස්කෘතිකාංගය අප්‍රිකානු ජන සමාජයේ ප්‍රශ්න කරන්නේ නැහැ. කාන්තාවත් ප්‍රශ්න කරන්නේ නැහැ. ඊට හේතුව තමයි මේ මොනෝහාරි දෙයක් අර මිනිසුන්ට කාලාන්තරයක් තිස්සේ මොනෝහාරි දෙකට පුරුදු වුණාම අපි කියන එක්තරා ආකාරයක වහල් භාවයක් කියලා. සංස්කෘතික වහල් භාවය. එතකොට මේ සංස්කෘතික වහල් භාවයේ මිනිස්සු ප්‍රශ්න කරන්න එක්ක බයයි එක්ක උන් කාලාන්තරයක් අරන් ඇවිල්ලා එක ජානත් එක තියෙන කතන්දරයක් විය හැකියි. හැබැයි මේ දේ ප්‍රශ්න කරනවා. මීට එරෙහිව බටහිර රටවලට ගිහිල්ලා එස ජාතික සංවිධානයේට පැමිණිලි කරන්න තරම් හැකියාවක් තියෙන ජකට ගැහැණියක් මේ අප්‍රිකානු සමාජයේ පහළ වෙනවා. චාරිස් ඩයිරි විසින් ලියනෝනේ කාන්තාරේ කුසුම දැන් මේ කාන්තාරේ කුසුම කෘතිය තුළ මේ පිළිබඳව කතා කරනවා. ඇය ගිහිල්ලා මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් මේ තියෙන ආදීනම මේ මේ අප්‍රිකානු දැරිවියන්ට සිදුවන අසාධාරණේ මේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම ළමා අයිතීන් උල්ලංඝනය කිරීම පිළිබඳව එස ජාතීන්ට පැමිණිලි කරනවා. අද වන විට අප්‍රිකානු ජන සමාජයේ මේ සුන්නත් කිරීමේ ක්‍රියාවලියට එරෙහිව දැවැන්ත නැගී සිටීමක් සිදු වෙනවා. අද වෙනකොට මිනිසුන් මේ පිළිබඳව කතා කරනවා. එතකොට මේ ලෝකේ මේ ම්ලේච්ඡත්වයට එරෙහිව ගෙන යන සුවිශේෂී අරගල මේවා. එනිසා මේ මානව සංහතියට අයිතියක් තියෙනවා නිදහසේ නිවහල්ව ජීවත් වෙන්න. සංස්කෘතියෙන් ආගමෙන් රාජ්‍ය ක්‍රමෙන් නීති ක්‍රමෙන් මිනිසුන් පීඩාවට පත් කරනවා නම් ඒ පීඩාවට පත් වෙන මිනිසුන් දැනගන්න ඕනේ ඊට විරුද්ධව නැගී හිටින්න. ඊට විරුද්ධව අරගල කරන්න. රාජ්‍යක සම්පත්තික හුරන් කනවන සාමාන්‍ය ජනතාවට අයිති දේ තමන්ගේ කියලා පාලකයෝ පරිහරණය කරනවා නම් ජනතාව ඉන්නේ න පීඩාවට පත් කරනවා නම් එවැනි ජන සමාජයක් තුළ මිනිසුන් නැගී සිටීම ස්වභාවිකයි. හැබැයි සමහර ලාවට කුමන හෝ හේතුවක් මත සංස්කෘතික කාරණාවක් වෙන්න පුළුවන් ආගමික කාරණාවක් වෙන්න පුළුවන් මේ විවිධ හේතු මත මිනිසුන් නැගී හිටින්නේ නැහැ. එහෙම වුණාම අර පාලනය ගෙන යන අයට ගෙනියන්න පහසුයි. එසා ලංකාවේ ජන සමාජයත් එක්ක තියලා මං කිව්ව එකයි සංසන්දනය කරලා බලන්න මම මේ කියනේවා මම ලංකාව සම්බන්ධව අදහසක් ඉදිරිපත් කරන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි ලෝකේ මං කියවා නිර්මාණාත්මක විප්ලව විශාල වශයෙන් සිදු වෙලා තියෙනවා කියලා. අපි දන්න කාරණාවක් තමයි මියන්මාරයේ තුල තියෙන්නේ දැන් මේ වෙනකොට ඒ කියන්නේ හමුදා පාලනයක් ඇති වෙනවා. දැන් මේ හමුදා පාලනයට විරුද්ධව මියන්මාරේ විශාල වශයෙන් ජනතා නැගී සිටීම් සිදු වෙනවා. කාන්තාව පෙරමුණ ගන්නවා මේ ක්‍රියාවලියට විරුද්ධව. විශේෂයෙන්ම මේ මියන්මාරේ සිදුවෙනවා මේ අපි කියනවා මේකට මේ සරොම් විප්ලවය කියලා. එහෙම නැත්නම් මේ ලුංගි එහෙම නැත්නම් අපි කියන්නේ මේ කාන්තාව අඳින ඇඳුම් සම්බන්ධ කරගෙන මේ විප්ලවය සිදුනවා. කාන්තාව තමයි මේකේ මූලිකත්වය ගන්න. මේ මියන්මාර සමාජයේ යම් විශ්වාසයක් තියෙනවා කාන්තාවගේ ඇඳුම ඇඳුම් යටින් ගියොත් එහෙම ඒ පිරිමියාගේ පෞරුෂය එතනින් ඉවරයි කියලා. ඒ පිරිමියාගේ තියෙන ඒ පිරිමිකම එතනින් ඉවරයි කියලා. එනිසා දැන් මේ ඇති වෙලා තිබ්බ දුර්දාන්ත පාලනය මහ දෙවන්ත පීඩාකාරී පාලනයට විරුද්ධව පිරිමි නැගී හිටින ගියොත් ඇතිවන ප්‍රචණ්ඩත්වයේ වැඩිනේ. එසවු නිර්මාණාත්මකව විප්ලවයක් කළා මේ කාන්තාව මේකට දායක වුණා. කාන්තාව මොකද කළේ තමන්ගේ ඔය තියෙන ඇඳුම් මේ මේ අඳින ඇඳුම් මේවා මේ එල්ලන්න පටන් ගත්ත පාරවල් වල වැල් ගැට ගහලා දැන් හමුදා සෙබළුන්ට කැරලි මර්ධනය කරන්න එන්න විදිහක් නැහැ. එන්න ඕනේ වැල් යටින්. උන් වැල් යටින් එන්න කැමති නැහැ. එහෙසා වැල් කපන්න සිදු වුණා. විවිධ කාරණා ඇති වුණා. අවසානයේ මොකද කළේ හමුදා නායකයාගේ පින්තූර කාන්තාව මොකද කළේ සනීපාරක්ෂක තුවාවල ඇලෙව්වා. అలවල පාරට විසිකලා. දැන් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාවල అలවලා පාලකයාගේ පින්තූර ටික පාරට දැම්මට පස්සේ ඒ හමුදා පාලනය ගෙනියන ඒ පාලකයාට හමුදාවට අනකලහ මේ ටික අයින් කරන්න කියලා
උන්ට අතින් අලලා ඒක අයින් කරන්න බෑනේ. එතකොට ඔවුන්ට සිදුවෙන්නේ කකුලෙන් අයින් කරන්න. ඒ කියන්නේ තමන්ගේ නායකයාගේ පින්තූර ටික අරුන් කකුලෙන් පාගනවා. නිර්මාණාත්මක විප්ලව කියන්නේ ඔන්න ඕවා. සමාජය වෙනස් කරන විප්ලව කියන්නේ ඕවා. හොංකොන් දේශයේ ගත්තත් ඒත් එහෙම. එතකොට ඒ ප්‍රදේශයේ කාලාන්තරයක් තිස්සේ ඔය ඉස්සර බ්‍රිතාන්‍ය ප්‍රදේශය පස්සේ මේක චීනෙට පවරා ගත්තා. දැන් මීට විරුද්ධව මේ චීන අතපෙවීම් වලට විරුද්ධව ඒ රටේ කාන්තාව ගෙන ගියේ කුඩ විප්ලවය, කහ කුඩ විප්ලවය. එතන මේ කුඩේ පාවිච්චි කරනවා අර හමුදාව මර්ධනය කරන්න මොනව හරි කඳුළු ගෑස් හරි නැත්නම් වෙන මොනව හරි දේවල් එල්ල කරාම ඒකෙන් මිදෙන්නත් මේක පාවිච්චි කරනවා. අන්තිමේ ලෝකේ මේක ලෝකේ වෙනත් රටවල පවා මේක අර අපි කියන්නේ මේ ට්‍රෙන්ඩ් එකක් විදිහට පැතිරියන්න පටන් ගත්තා. මේ මේ නිර්මාණාත්මක විප්ලව මේ ලෝකේ විශේෂයෙන්ම අපි ගත්තොත් මේ ඉන්දියාව තුල මිනිසුන්ට සිදුවන අසාධාරණකම් ප්‍රාන්ත මට්ටමින් ගත්තාම ඉතාම වැඩි. එතකොට ඔය ඉන්දියාවේ එක්තරා ප්‍රදේශ උත්තර ප්‍රදේශ වල මේ එක්තරා ආකාරයකට ආව මේ කාන්තාවන්ට අයිතියක් නැක්කවා මේ සමාජ ශාලාවලට කියලා නටන්න. කාන්තාවන්ට අයිතියක් නැක්කවා ප්‍රසිද්ධිය ආදරය කරන්න. ඒ කියන්නේ මේ මේ තරුණ යුවළ වලට විශේෂයෙන්ම ඒ රටේ දෙවන්ත Hindu මතධාරී පිරිසින ඔවුන් විසින් දෙවන්තව චෝදනා කරනවා. එතකොට ඉන්දියාවේ මේ ශ්‍රී රාම් සේනා කියන මේ මේ සංවිධානය මේ කණ්ඩායම තමයි මේ Hindu මතධාරීන් දක්ෂිණාංශික මතධාරීන් තමයි කියන්නේ මේ 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 අයිතියක් නැහැ මිනිසුන්ට එකක් තමයි මේ දරුවන් තරුණ දරුවන්ට ඒ කියන්නේ මේ ගෑල් ළමයින්ට පිරි ළමයින්ට මේ ආදරය කරන්න අයිතියක් නැහැ ප්‍රසිද්ධි විශේෂම ගෑල් ළමයින්ට සමාජ ශාලා වලට යන්න හරි නටන්න මේවට අයිතියක් නැහැ කිව්වහම මීට විරුද්ධව මොවුන් කරන්නේ මොකද්ද මේ කාන්තාවන්ගේ යට ඇඳු තැපැල් කළේ යවනවා මේ සංවිධානයේට නිමක් නැතුව එනවා තැපැල් පාර්සලෙට ඔක්කොම ඉන්නේ කාන්තාවන්ගේ ඇඳු අවසානයේ මේ මේ ඔවුන්ගේ තීරණ හකුලා ගන්න සිදු මේ මිනිසුන් කරපු නිර්මාණාත්මක විප්ලව එනිසා දැන් ලෝකේ අපි තව ගත්තොත් එහෙම ලෝකේ ඕනෑ තරම් තියෙනවා මෙවැනි විප්ලව විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විශාල වශයෙන් නැගී සිටිනවා සමහර විප්ලවවලදී ඒතොර ඒ වායේ ප්‍රතිඵල ඉතාම දරුණු ස්වභාවයට ඇවිල්ලා ඒ කියන්නේ හිතා ගන්න බැරි විදිහට වෙනස් වෙලා තියෙනවා එසා විප්ලව කියලා කියන්නේ පොදු දේපල වලට හානි කරමින් එහෙම නැත්නම් ප්‍රචණ්ඩත්වයේ යොදා ගනිමින් සිදු කරන විප්ලව නෙමෙයි ඒවත් විප්ලව තමයි නමුත් ඊට වඩා ලෝකේ නිර්මාණාත්මකව විප්ලව දෙස බලන්න ඕනේ. දැන් මම අපි කතා කළේ විවිධ කාරණා මේ මානව සංහතිය තුළ නිදහස දිනා ගැනීම සඳහාගෙන කිය විවිධ කාරණා පිළිබඳව කතා කළේ. දැන් අපි ප්‍රධාන වශයෙන්ම ගත්තට පස්සේ යුරෝපයේ විශේෂයෙන්ම ඔය රුසියාවත් එක්ක ඉස්සර හිටියා ඔය නැගෙනහිර යුරෝපේ රටවල් ගණනාවක් පස්සේ ඒවා සෝවියට් රුසියන් සමු ආණ්ඩුව බිඳ වැටීමත් එක්ක වෙනස් වෙන්න පටන් ගත්තා. ඒවා කැඩි ස්වාධීන වෙන්න පටන් ගත්තා. ඒ රටවල් ඇතුළෙත් විවිධ නැගී හිටීම් සිදු වුණා. එකනේ ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුයි. මොකද දැන් අපි ගත්තොත් එම රුසියාවේ දැන් රුසියාවේ සමාජවාදී විප්ලවය සිදු වෙනවනේ. රුසියාවේ සමාජවාදී විප්ලවය සිදු වෙලා ඒ 1917 ඔක්තෝබර් මාසේ සමාජවාදී විප්ලවය සිදු වුණාට පස්සේ රුසියන් ළමයි ලෙනින්ට හරියට ආදරය කළානේ. සමහරවිට පාසලට ගිහිලා ලියපු පළවෙනි වචනේ ලෙනින්. ඒ තරම් ලෙනින්ට ආදරේ. හැබැයි රුසියාව කඩාවැටෙන කාලය වෙනකොට මිනිසුන් ලෙනින්ට වෛර කරන්න පටන් ගත්තා. ලෙනින්ට වෛර කරන්න පටන් ගත්තා. ලෙනින්ගේ රූපය කේක් ගෙඩියක් වගේ හදාගෙන කෑලි කපලා කෑවා. ලෙනින්ගේ ලෙනින් ග්‍රෑන් වල තිබ්බ ඒ ලෙනින්ගේ ප්‍රතිමාව කඩලා දැම්මා. ඉතින් මෙහෙම තත්ත්වයට පවා පත් වුණා. ඒ කියන්නේ මිනිසුන් බලනවා. මිනිසුන් වෙනස් වෙනවා. මිනිසුන් අයිතින් ඉල්ලනවා. නිදහස ඉල්ලනවා. පස්සේ ආපහු වෙනස් වෙනවා. මේක තමයි ලෝක ස්වභාවය. එතකොට මේ විදිහට මේ ඒ සෝවියට් රුසියන් සමු ආණ්ඩුවත් එක්ක හිටපු රටවල් කෑලි කැඩලා වෙන් වෙලා යනකොට උන්ගේ පාලන ක්‍රමවල බොහෝ වෙනස්කම් සිදු වුණා. දේශපාලන තන්ත්‍රවල වෙනස්කම් සිදු වුණා. එතකොට චෙකොස්ලොවේකියාවේ 1989 විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ නැගී හිටනවා. එතන මේ වෙල්වට් විප්ලවය කියන්නේ මේක. මේකේ ප්‍රතිඵලයක් විදිහට මේ විප්ලවයේ දිගින් දිගටම ගිහිල්ලා චෙකොස්ලොවේකියාව කොටස් දෙකකට වෙන් වෙනවා. එනෝ රාජ්‍යයන් දෙකක් බිහි වෙනවා. ඒ තමයි චෙක් ජනරජය හා ස්ලොවේකියාව කියන රාජ්‍යයන් දෙක බිහි වෙනවා. දැන් මේ විදිහට ලෝකයේ විවිධාකාර විප්ලව සිදු වෙලා තියෙනවා. ඉතින් දැන් අපි ගත්තාම ලංකාවේ අපිට අරගල කියලා වචනේ ඇහෙන්නේ 1818 අරගලේ. ඒ වගේම 1848 අරගලේ මේ බ්‍රිතාන්‍ය පාලනයට විරුද්ධව ආපු අරගලනේ. හැබැයි ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය කියන එක හඳුන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය. ඒ අනුව තමයි අපිට නිදහස් අධිකරණය, සීමිත ආණ්ඩුකරණය, ඒ වගේම සර්වජන ඡන්ද බලය, ඊළඟට පාර්ලිමේන්තුව කියන කාරණාව, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු ස්වාධිපත්‍ය, ජනතා අයිතිවාසිකම්, නිදහස, සමානාත්මතාව මේ කියන කරුණු කාරණා පිළිබඳව ලාංකිකයන්ට අත්දැකීම් ලැබෙන්නේ බ්‍රිතාන්‍ය යුගයේදී. හැබැයි ලාංකිකව මේව හරියට පාවිච්චි කරනවාද
මේ තමන්ට ලැබුණු අයිතීන් ආරක්ෂා කර ගන්නවාද කියන එක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ නිසා දැන් අපි ඉතාල පැහැදිලිව කියන කාරණාව තමයි ස්විට්සර්ලන්තයේ වගේ රටවල මිනිසුන් දේශපාලන පක්ෂ පස්සෙන් යන්නේ නැහැ. දේශපාලඥයෝ පස්සෙන් යන්නේ නැහැ. යුරෝපේ කොහෙවත් යන්නේ නැහැ. හැබැයි අපේ රටවල අපි දේශපාලන භාවිතය දේශපාලනය අපි පැහැදිලිවම දේශපාලන මිනිසුන් කරන්න අයිතියක් තියෙනවා. පක්ෂත් එක්ක ක්‍රියාකාරී වෙන්න අයිතියක් තියෙනවා. හැබැයි අපේ රටේ මේ දේශපාලන වහල් භාවයක් තියෙනවා. පක්ෂත් එක්ක වහල් වෙලා ඉන්නවා. අපේක්ෂකව මන්ත්‍රීවරුන් එක්ක වහල් වෙලා ඉන්නවා. ඒතර මේ අපිට පේන්නේ නැහැ සමහරට සිදුවන අසාධාරණකම්. අපි දන්නේ නැහැ අයිතිවාසිකම් කියන්නේ මොනවද කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට ලාංකික ජනතාවට අයිතිවාසිකමක් තියෙනවා. ලාංකික ජනතාවට යුතුයකමක් තියෙනවා. තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙළ ගැසෙන්න. සිවිල් සමාජයේ බලාත්මක වෙන්න. සිවිල් සමාජයේ ක්‍රියාකාරී වෙන්න. මේ එවිට තමයි සමාජයක අයිතිවාසිකම් කියනම සුරක්ෂිත වෙන්නේ. ඒ කියන්නේ අපේ අයිතීන් උල්ලංඝනය වෙනවා. අපේ දේපල පැහැර ගන්නවා. පොදු දේපල මන්ත්‍රීවරු විසින් පාවිච්චි කරනවා. රාජ්‍ය බලය යොදා ගනිමින් අනිත් පැත්ත රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනය ක්‍රියාත්මක කරනවා. මේ සියලු කරුණු කාරණා පිළිබඳව අපි අදහසක් දක්වන්නේ නැහැ. එතකොට එහෙම වුණහම පාලකයන්ට පාලනය ගෙනියන්න ලේසි. ඒ වගේම තවමත් අපේ රටේ හිතන් ඉන්නේ මේ විප්ලවයක් කියලා කියන්නේ ම්ලේච්ඡත්වය කියලා. නෑ. විප්ලවය කියන්නේ ම්ලේච්ඡත්වය නෙමෙයි. නිර්මාණාත්මක විප්ලව කරත හැකි. මිනිසුන නිදහස් වෙන අයිතිය තියෙනවා. සතුටින් ඉන්න අයිතිය තියෙනවා. ආදරේ භුක්ති විඳින්න අයිතිය තියෙනවා. ආදරේ කරන්න අයිතිය තියෙනවා. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය තියෙනවා. සමාජ ජීවිතය ගත කරන්න අයිතිය තියෙනවා. එය ජාතිවාදයේ මත වර්ගවාදයේ මත ආගම්වාදයේ මත සංස්කෘතිය මත කඩා බිඳ දානවන එක ප්‍රශ්නය. එනිසා අද දවසේ අපි කතා කළේ ලෝකේ විවිධාකාරයෙන් මිනිසුන්ගේ සිදුවුන නැගී හිටි. එහි අවසන් ප්‍රතිඵලය මානව සංගතයේ නිදහස දිනා ගැනීම. ඒ සම්බන්ධව ආදර්ශයන් ලැබීම. එනිසා අපි හිතනවා ලෝකයේ තුල තවදුරටත් දිගින් දිගටම මිනිසුන් තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙළ ගැසෙයි කියන කාරණා. සමාජ ක්‍රමය වෙනස් කරන්නේ මිනිස්සු. ඒ කියන්නේ කාලාන්තරයක් පවත්වාගෙන ආවට පස්සේ තමයි මිනිසුන් තේරෙන්නේ ඒ සමාජ ක්‍රමය කොච්චර පීඩිතද කියලා. නිදහසේ තියෙන වැදගත්කම තේරෙන්නේ එතකොට තමයි. එවිට තමයි මිනිසුන් ඇගේ හිටීම් සිදුවෙන්නේ. එසා ලාංකිකයන් විදිහට අපිට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී භාවය ගැන නැවත ආපස්සට හැරිලා බලන්න සිදු වෙනවා. එසා තව දවසකින් අලුත් කරුණු කාරණා ගණනාවක් සමගි ඔබේගේ දැනුම වැඩි කරන්න ඔබේ සමාජ ආර්ථික දේශපාලන දැනුම වැඩි කරන්න විශේෂම ඉතිහාසය විශේෂම දේශපාලන පැතිකඩ පිළිබඳ දැනුම වැඩි කරන්න අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ජයග්‍රහී හෙටක් ප්‍රාර්ථනා කරනවා.